ආයුබෝවන් සුබ දවසක් අද අපි කතා කරන්නේ රාවණා ඉතිහාසයේට නෑගම් කියවුව වට්ටගාමිනී අබේහෙවත් වලගම්බා රජු සහ රාවණ ඉතිහාසයත් අතර ඇති සම්බන්ධතාවය ගැන කතා කරන්නේ වීඩියෝ එකට යන්න කලින් මුලින් මතක් කරන්න කැමතියි තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පළවෙනි රතුපාට subscribe button එක උබලා දැම්ම subscribe කරන්න මේ රටේ අස්සක් මුල්ලක් නෑර තියෙන හෙළ ඉතිහාසයේ තියෙන නටබුන් මිට වඩා ගැඹුරු පරිශ්‍රණ වලට ලක් විය යුතුයි වසර 5000කට එහා ඉතිහාසයක් ගැන පොළොව මතු පිටින් යන්නේන ගමන් තොරතුරු හොයා ගන්න පුළුවන්. වසර 4000කට 5000කට එහා කිය සියලුම රටවල් ඒවා හොයාගත්තේ විශාල පරිශ්‍රණයන්ගෙන් පසුවයි. මහා පොළොවේ වගේම මහා සාගරෙත් පරිශ්‍රණය කළ යුතුයි. එළ ඉතිහාසයේ මතු පිටින් බලා නිශ්චය කරන්න බෑ. තාමත් මේ රටේ පරිශ්‍රණයන්ට හසු නොවන කැලෑවලට යට වුණු ස්ථාන බොහෝමයක් තියෙනවා. මේ පරිශ්‍රණය වලට හසු නොවන රකු විමන්, යක් විමන් අදටත් ඒ ඉතිහාසයේ සාධක දරා සිටිනවා. युग युग याकरण महासाक्षि मेतुतीन महाराणा राजु कल निर्माण वल्ट पशुकालीन वेणत रजोरुके नम पटबेदन एउन इन प्रोजेनेट गत्निस मुकद इतिहासे मपिमे वेणोट यटपत् पीवक मेदी सिदुना अपि गोडक तंगवलदी वलगंबा राजुट अयत् कियला रवटिला तीने महारावण हेल इतिहासेट अयत् देवल वल नमुत् हेमदेम नेमे बहु देवल ඇත්තම කතාව මහරාවණ රජුගෙන් පස්සේ රජවුණු සමහර රජවරු මහරාවණ රජුගේ ඇතම් දේවල් ප්‍රයෝජනෙට ගත්ත නිසා පසු කාලීනව මිනිස්සු හිතුව ඒ දේවල් වල නිර්මාණ අයිතිය තියෙන්නේ ඒ රජවරුන්ට කියලා. මෙරටේ කොතනක උමගක් තිබ්බත් ඒ කතාවට වලගම්බා රජුගේ නම ගෑවිලා තියෙනවා. අනුරාධපුර, නුවර එළිය, බදුල්ලේ උමන් සම්බන්ධව වලගම්බා රජුන්ගේ කතාවල් පැටවැඳිලා තියෙනවා. වලගම්බාරජු හේවත් වට්ටගාමිනී අබේරජුට මේ තරම් සුවිශේෂී උමන් හදන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. මොකද පළවෙනි අවතාරයේ රජ වෙලා රටපාලනය කරන්න තරම් අවස්ථාවක් වලගම්බාරජුට තිබුණේ නැහැ. රාජ්‍යත්වයට පත් වෙලා මාස 5ක් යනකොට මේ රටේ දෙවන්ත අර්බුදු මතුණා. ඒට අනුරාධපුර මහා විහාර වාසී කාලිංග සොරි භික්ෂු සම්භවය සහිත ඉන්දියානු භික්ෂූන්ගේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ත හේතු වුණා. මේ රටේ අවමයානීය ඉතිහාසය වෙනස් කිරීමට ඔවුන්ගේ ඍජු දායකත්වය තිස්ස රජුගේ අපකතාවෙන් මෙහාට කාලයතුල සිදු වුණා. महाविहारिक कालिंग भिक्षु वहांसेलागे सहाय मत दखु आक्रमण रटयतुलट पलवेपार राज्य अखर सिधुन बलगंबाराजु महारावणाजुगण इतिहास गणत अद्यनयाग्न रजगण महारावण इतिहास बुधुसमय गणत बलगंबाराजुट हुद पैदिभाव्यतिबुण एक विशेष हेतुकुत्तीन एक बलगंबाराजु संगवेन युद्धगत् महारावण रजुग उमन पद्धति වලගම්බාරජු මහා රාවණ රජුගේ උමන් පද්ධතිය ගැන හොඳින්ම දැනගෙන හිටියා. ඒ නිසාම කැරලි සහ ආක්‍රමණ හමු ඉත ආරක්ෂිත සැඟවෙන්න පරිසරය එතුමාට තිබුණා. විශ්වාස කරනවාද වලගම්බාරජුට මහා රාවණ දර්ගණී ක්‍රියා කරපු ගැන නිවැරදි අවබෝධයක් නොතිබුණා නම් ලෝකයට අද බුදුදහමක් ඉතුරුවන්නේ නැහැ මේ රට. මොකද ත්‍රිපිටකය ගණ්ඨාරූඪ කරන්නේ මෙතුමගේ පූර්ණ අනුග්‍රහයෙන් හෙළ භික්ෂුන් වහන්සේලා අතින්. වලගම්බාරජු යලි රජ නොවෙන්න මේ රටට අත්වෙන ඉරණම ඇත්තටම කියා නිම කරන්න බෑ. ඒ තරම්ම මේ රටේ ධර්මයේ අභිමානී අතුගා දැමීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙච්ච කාල පරිච්ඡේදය තමයි එතුමාගේ කාලය. මහරාවණ රජුගේ මම් පද්ධති නොතිබෙන්න බලගම්බා රජු කැලි කරුවන්ට හෝ ඉන්දියානු ආක්‍රමණයට හසු වෙනවා. රෝමුණක් රජුට එරෙහිව ආක්‍රමණ සහ කැරලි සිදු වුණාද එතුමන් තේරුම් ගත්තා. මේක නෙමේ මතුවිය යුතු හොඳම කාලය කියලා. මේ පලා යාමට නිවටකමකට සිදු වුණ දෙයක් නෙමේ. විශාල ඉදිරි සැරසුමකට සිදුකරන සූක්ෂම තීරණ ගැනීම රජවිලා මාස 5කට පස්සේ මේ රටේ රජුරෝ හිටියේ රහසිගත උමගක හැංගිලා එතුමාට මහරාවණා යුගයේ සිටි දැනට ආත්මිකව සිටින ජන්තු සෙනෙමියන්ගෙන් වගේ අයගින් සහයෝගය ලැබුණා බෞද්ධ දර්ශනයේ ඇති වැදගත්කම නිසා වටිනාකම තව තවත් එතුමාට තේරුම් කළේ මේ උමක් පද්ධතියේ මුණගැසුණු සුවිශේෂී කෙනෙක් විසින් අවුරුදු 14කට ආසන කාලයක් එතුමා රහසේ මහරාවණා යුගයේ උමක් පද්ධතිය භාවිතා කරමින් සෝනක් සේනා සංවිධානය කරමින් ඉතාම විශාල ඉවසිල්ලකින් කටයුතු කළා. ඉතින් පුළුවන් ද කෙනෙක්ට රට ජාති ආගම වෙනුවෙන් අවුරුදු 14ක් එකම අරමුණක උමන් තුළ ඉන්න පුළුවන් කියලා. ඒත් වලගම්බා රජු එහෙම කළා. මහරාවණ රජුගේ උමන් පද්ධතිය භාවිතා කරමින් රටේ විවිධ පැතිවලට එතුමා රහස සංචාරය කළා. සිංහල සේනා සකස් කරලා සන්නද්ධ කළා. රට ජාතියට වෙන විනාශය ජනතාවට පැහැදිලි කරලා ඔවුන්ට මේ උමන් තුළම ප්‍රබල පුහුණුවක් ලබා දුන්නා. ගණේන නොපෙනෙන සියලු බලවේගවල සහාය හේමෝති තිබුණේ මේ රට යලි සුරක්ෂිත කරන පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මතයි. ඒ වෙනුවෙන් සියලු ශක්තිය එකතු කරලා වලගම්බා රජුට යලි ලබා දෙන්න මේ විශ්වයේ තීරණය කළා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන බවට එතුමන් පොරොන්දු වුණා.
එනුවයි මහරාවණ රජුගේ කුමන පද්ධතිය භාවිතා කරන අතරතුර ඒවායේ ද්වාරයන් අභියස මැටියෙත් චරිත ඉදිකරන්න ඇටියේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්න එතුමා පෙළඹුණා. රක්කිතාගන්ධ රාවණ ඇල්ල දෝව මඩබා පිට ආදී තැන් ගණනාවකම එකම හැඩයේ තරමක කුඩා මැටියෙන් කළ චෛත්‍ය සිය ගණනක් දැක ගන්න පුළුවන්. මේ දර්ශනයේ සුරපටු එකක් නෙමෙයි. ත්‍රිපිටකයේ ඝණ්ඨාරූඪ කිරීම පමණක් එතුමාව සදා අනුමස්මරණය කිරීමට හේතුවක්. ඒ වගේම අභයගිරිය වගේම රංගිරි දඹුරු විහාරය කරවීම පූර්ණ ගරුරේ හිමිත්තේ වළගම්බා රජු. ඒ වගේම පසුකාලීනව මෙතුමා මහා වංශකරුගේ උඩින් බටර් ගාලා යටින් පිටින් කමන අපහාසයට ලක් වෙන සියුම් ලෙස මොකද අභයගිරිය ජාත්‍යන්තර පිරිවෙන් විහාරයේ වළගම්බා රජු ආරම්භ කරන්නේ මෙල භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්. මේක ඇත්තට ගොඩාක් කතාවක් තියෙනවා. අපි ඒ ගැන වෙනම වීඩියෝකින් කතා කරමු. ඒ වගේම මහා විහාර වාසී කාලිංග සම්භවයේ සහිත භික්ෂුන්ගේ බලය සීමාවකට ලක් කළා. ඒ ඔවුන්ගේ රටේ ඉතිහාසයත් අභිමානය වනිසා දැමීම වැඩගත් කුමන්ත්‍රණයක් නිසා. ඒ වගේම ඉන්දියානු ආක්‍රමණ සිදු වුණේ මේ භික්ෂුන් වහන්සේලාගේ කුමන්ත්‍රණ මත. ඊට පෙර නොයෙක් රජවරු රවටා හෙළ අටුවාටිකා මහා විහාරය සතු කරගත්තා. ඒවා විනාශ කරගත් සැබෑ කතාව යට ගැසුවා. පසු මහා වංශයේ සඳහන් කරන්නේ අවසානයේ හෙළ අටුවාටික දෙවියන් විසින් අන්තර්ධානය කරන ලදී කියලා. ආනාම හාමුදුරුව විසින්මයි ඒ ලියන්නේ. ඒ තරමට මිත්‍යා දෘෂ්ටිකත්වයට ඇද දමලා ඒ පොත් ගිනිපත් කිරීමට ලක් කරනවා. වළගම්බා රජු රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව මහානාම හාමුදුරුව ඇතුළු දූත පිරිසක් වටිනා හෙළ අටුවා ග්‍රන්ථයන් රැගෙන පලා යනවා. ඒ අතරට ලංකාවතර සූත්‍රයත් ඇතුළත්. අද අපිට පාසලේ උගන්වන ඉතිහාසයේ බොහෝමයක් විකෘති කිරීමට අසු වෙලා තියෙනවා. ඒ ඉන්දියාවෙන් පැමිණි අනුරාධපුර මහා විහාර අරක්ක කාලිංග භික්ෂුව ජාතියට උරුම කර දුන්නා. ඒ වගේම වළගම්බා රජු කීප විටක්ම කාලිංග සොලි භික්ෂුන් පන්නා දෙමීමට මහා විහාර භූමියේ ආවාසයන් ගිනිපත් කරනවා. මහා වංශයේ ලිපු කාලිංග සොකී භික්ෂුවක් වන මහානාම හාමුදුරුවද පසුව එතුමාට මහා වංශය තුලින් සියුම් ලෙස ගරහා තියෙනවා. ඒ නිකාය ભેදයක් ඇති කළා කියලා. මහා විහාරක භික්ෂුන් සහ අභයගිරි විහාරක පාර්ශ්වයේ භික්ෂුන් ලෙස. බුදුන් උපන් දේශයේ කතාව වෙනස් කිරීමට මූලික දායක වුණේ අනුරාධපුර මහා විහාර වාසී මිහිඳු හිමින් සහ සංගමිත්තා දෙරණුවෝ. ඊට පස්සේ පැමිණි කාලිංග සම්බයුක්ත ඉන්දියානු භික්ෂුන් වළගම්බා රජු ඔවුන්ව පාලනය කර සැවැත් ත්‍රිපිටක ධර්මයේ ගන්ධාරූඪ නොකරන්න අදත් අපි හින්දු වෙලා නිගණ්ඨ වෙලා ඒ තරම්ම හෙළ ඉතිහාසයේ වගේම දේශපාලනයටද මහා විහාරික සොලි භික්ෂුන් බලපෑමක් වුණා. මහරාවණ රජුගේ උමන්තාක්ෂණයට පිහිටා වෙන්න වසර 14ක පස්සේ යලිමේ රටේ සිංහාසනයේ උරුම නිදාසයේ භුක්ති විඳින්න එතුමාට නිදාස නිර්මාණය වුණා. පොරොන්දු වන විදියටම එතුමා සම්බුද්ධ ශාසනයට විශාල සේවයක් කළා. එතුමාගේ මේ ශිෂ්ටත්වයට වගේම වසර 14ක භාවිතය වූ නිසාම මිනිස්සු වළගම්බා රජුට අය නිර්මාණය කළ උමන් කියලා පසු කාලීනව ඉතිහාසකරුවන් මේවා වරද්දගත්තා. මේ උමන් නිර්මාණය කළේ වළගම්බා රජු කියලා හිතාගෙන ඉන්නවා මිනිස්සු. ඒ වගේම තවත් බොහෝ තැන්වලදී ඉතිහාසකරුවන් වැරදි දේවල් සමාජගත කරලා දේවල් තියෙනවා. අපි ඉදිරියටත් මේ වගේ වැරදි වෙච්ච දේවල් නිවැරදි කිරීම සඳහා වීඩියෝ ගෙනියනවා. ඔබ නැගී සිටින බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්.